නමුතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස සාදු, සාදු සාදු මේ ශ්‍රී ලංකා අද්දීපයට සම්බුද්ධ ශාසන දායද කළ. මාගේ ආධිගුරු දීවෝත්තම පූරාචාරන් වහන්සේ වන අනුබුදු මෙහිදු මහරාතාන් වහන්සේට අප සීලු දෙනාගේම නමස්කාරය වීවාසාදුු. සාදු සාදු මාහටමි උතුම් පැවිද්දිවෙ ලබාදී උතුම් ශ්‍රී සද්ධර්මය කියා දෙෙන මාගේ ගුරුදේවෝත්ත අමති පූජනීය කල්ලයාන මිත්‍ර පින්වත් ලොකුසාමීන් වහන්සේට අප සිලු දෙනාගේම නමස්කාරය වීවාසාදු සාදු සාදු ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පෙන්වත්න දැමේ පින්තුන් ශ්‍රවණය කරන්නේ ඉපරනි බනතා උතුම්ට හමටසරහ. අදදවස ඔබට ඉතාමල් ලස්සන ඉපැරිණි කතාපෝතක් සද්ධර්ම ලංකාරයකෙන උතුම් පොත්ව වහන්සේ තුළින් ශ්‍රබනය කරනට ලැබෙනවා පින්වත්න්නේ ඔබ දන්නවා අපේ මේ ඉතිහාසය ගත්තාම අපේ මේ ඉතිහාස කතාව තුළ අපේ මේ රට සම්බුදු ශාසනය උන්නතිය වෙච්ච කාලපරිච්චද තියෙනවා තිං එහෙම කාලපරිච්චදයක්ත්තමයි අපේ දුටගැමුණු මහනිරදුු ඉන්න කාලෙ ඒ කාල පින්වත්න්නේ මේ රට එක්සේෂත් කරලා සිංහල මේ රාජ්‍යයක් හැටියට පිනි සම්බුද්ධ සාාසනී බැබලුුණා. ඉන්ඒ සම්බුදධ සාසනය බැබලුවීම් පිණරිස රජිරුවන් නැතුු ශාල පරිසක්. ඒය සම්බුද්ධ ශාසනයට මහා කැපවිමක් කලාා. ඉතින් ඒ දුටිගැමු රජුරුවන්ට ඒ යුද්ධ දියන්ට ඒ උපකාර කරන පිරිස් අතරින් බලසම්පණ පිරිසක්කෙටියක් ඒ පිරිස තමයි දසමහා යෝදයෝ. පෙන් අත්ේ දසමහා යෝධයන්ගේ අතීත කතාව අන්තර්ත තිීන් ලස්සන කතාපොුවතත් තමයි. ඔබ ්‍රවනය කරන්නේ තින් දස මහා යෝධයන්තර හිටියා පින්වන්නේ මහා බලසම්පන්න යෝධී ඉතමයි නන්දිමිත්‍ර ඔබ හල ඇති ඔබ කතා පුවත් කීවල ඇති ඒවගේම රූපහනිවලින් ඒ චිත්‍රපටියාති බරලා ඇති හැබැයි මේ පින්වත්න්නේ අදෝබ කතාශ්‍රවණය කරනමින් කතාපුූත අන්තර්ගතව ති සදධර්ම ලංකාරයි යගම යෝධයන් ගැන ඔබ තවවිදිියයට විස්තර දෙනගන්නු ඔබ මහාවාන්සි හොඳට කකිවොත් මහාවන්සිනුත් දෙනගඩ පුළුවන් ඒවගේම යෝදයෝ ගැන විස්තර තව රසවාහිනිය ඒවගේ මහවන්ස ටීකාව ඒවගේම තූපවංශේ ආදී පොත් ඉපරිණි පොත් පරිශීණය කළොත් ඔබට තව තවත් විතට රැනපුළ හැයි පුංි පුංචි වෙනස්කම් තිය න පිගන්නේ හැබැයි වනත් හ ලොකු විස්තරයක්කට ඉතිහාස ස කතාකෙර ැපු ඉතින් ඔබ අදශවනය කරන්නේ නන්දි මිත්‍ර ෝදාා පිඳව මේ සද්ධර්ම ලංකාරය අන්තර් ගත කතා පූත ඉතින් අපි බලමු දහ හ මේ බද්‍ර කල්පය පින්වත්න්නේ පලවයට පහල වනේ කකුසඳ බදුරජන් වහන්සේ. කු සසද බුදුරජන් වහන්ේ ෝනාගම බදුරජාණන් වහන්ේ කාශභ බදුජන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහසේ නාගතයේ මෛත්‍රී බුදුජණන් වහන්සේ පාලනවා බුදුර පස්නමක් පල වෙන හිද මේ කල්පේට කිය න බදර කල්පය කියලා. මේ බදර කල්පය මුලීම පහල වෙන්නේ කකු සඳ බුදුරජහන්සේ කුසන්ඳ බුදුරජාණන් වහන්සේ කාලෙ තමයි නන්දිමිත්‍රගේ ගමන් මාර්ගගේ පටන්ගන්නේ මච්චර මහා බල සම්බන්න ශක්තියක් තියන යෝධෙක්වට ගමන්මාර්ගේ ආරම්භෙ ඔන්න ඒ කාල තමයි පටන්ගන්න තින්මේ නන්දිමිත්‍රය කල කොලගේකඒගැන මේ සාමාන්‍ය පවුලක තරුණ වෙලා තරුණ විවා වෙලා බිනිදත්තක ඉන්නකොට දස දැක්කා ඉන් මිනිස්සු පිින්වත්න්නේ දන්දෙන්ට මිනිසු ආහාරපාන එවගේම නොඒක විනා වටිනා කියෙන දේවල් අරගෙන භික්ෂුන් අහන්සේලාට වදනා කරන්න දන්ද දෙන්නේ නම්. තින්ම එකක දැකලා නන්දිමිතර ලොකු ප්‍රශ්නයක් ඉටාව මට කලින් ජීවිතේ නන්දිමිතර නම තවරු නම ඒ ජීත මේ තරුණයටට ප්‍රශ්නයක්කා ඇයි මේ මිනිසු හම මේ දන් දෙන්නේ යන්නේ. එක්කො මේ භික්ෂුන් වහන්සේලා මේ සංඝ්‍ය වහන්සේලා කලින්කරපු උපකාරයකට කෘතිගුණ දක්වීමද නැතම් මේ භික්‍ුන් වහන්සලා මේ මනිසුන්ගේ ඥාතින්ද ඥාත හිද උදව කරනොද දන්නේ කියලා හ බලද්දී මිනිස්සුපිකිව්ව පින්වන්නේ මේ සංගය වහන්සේලා කියන භාගිතතුන් වහන්සේගේ ශ්‍රාෝකයන් වහන්සේලා තින් උන්වහන්සේලා සිල්වත් උන්වහන්සේලා ගුණවත් උන්වහන්සේලල්පේච්ච ගුණ ඉං යුක්තයි මන්ගගේ ගුණ හගවාඒ වගේම ලදදන් සතුරුවන සතුරුවීම නැමති ගුණ යුක්තයි කියලා ගුණ කියට කත අයි වගේ අනත්තරම් පුණයක් එත්තන් ලෝකස මේ ලෝකයට අනුත්තර වූ පින් කතා කුසල් නැමැති වජය වපුරට තිය සරුක කක් කියලා මිනිස්සු සංඝයා වහන්සේලාගේ ගුණ කියනකොට දැම්ම තරුණයටත් හිතුුණා එහෙනම් මමත් ඒ සංගයා නැමැති සරු කෙති දාන නැමති බීජයක්ක් වපුරන්ට ඕනිේ මොකද මගේ ජීවිතරත් මහත්පඵල මහා නිසංස පිෙනක් උබද වන්ට ෝනී කියලා නුවනින් හිතල පින්වන්නේ මෙයා දානයක් දුන්නා එයා දානයක් දුන මේ හරි විශේෂ දාානයක් මෙත් එක භික්‍ෂුන් වහන්සේකට දාානයක් දෙන් ඩෝන කියලා කහාුුණු තිහයක් කරගෙන මුව මස්කත්තා කහාවු තියෙ ආහාව හම මෝම සැරගෙන ඒ මසේදීන අංගුරු මස පෙන මස කියනවි මස් ජාතියකතු කරලා. මේ හොඳට සැරට දුරුමිරිස් දාලා ආදවු කටුක බාණ්ඩයන් බහ පිසන ලද සම්භාර සංයුත්ත මාන්සයයි නොඒ කාකාරයෙන් මාන්ස පිස සුවද ඇල්හාලේ සපයාගෙන බත්පිසවා මාන්සර සහනුවෙක් සූප ඇංජනීින්යුක්ත ආහාරයක් හදලා ඔන්න සාදරහිතිං. විරෝචරනම් රහතන් වහන්සේ නමකට කු සඳ බුදුරන් වහන්ේ කාලේ දන්දීලා තියන අපෙන් වත් ඔන්න ොරින් තමයි ජීවිත කතා පටන් ගැනන්නේ ත බලට මේ වගේ බලසම්පන්න ශක්ති විශම්පන්න වීර චරිතාභතානයක් ආරම්භයන දානයකින් දන්දී ලයිපෙන් නත. ඉට පස්සේ ඒ කුසලානු භාවින් සඳහන් එනවා දෙවුලෝ ඉපදිලා මේ උපමාවලින් කියට බැරි මහා දීවිය සම්පත් විදිඳන පටන් ගත්ත කියෙන කුසන් බදුරජන් වහසේ පහලලා කෝනාගන බුදුරජන් වහන්ස පහලන ඒ දෙවියන් අතර හිටියේ ර්පිනයේ බල කෝනාගම බුදුරජන් වහන්සේ පහලලා ඔන්න කාශ්‍යප සම්මාසන් බුදුරජන් වහන්සේ පහවෙනකොට දැන් මේ දෙවිය ඒ දෙව්ලොවින් චුත වෙලා ඔන්න මනු ලෝටනවා. ඒ කා පින් වදේ තමන් ැුන් තේරුමක් තියෙන තරුණ කාලවෙන කොට මොකදකෙළේ එකල මිනිස්සුන් අවුරුදු අවවරදු විසිදයි. අවුදු විසික් මුළුල්ලේ වයා විශේෂ ධානයක් දුන්නඒමකක්ද දිය නොමුසු කීරපායසධානය අපි කිරියාර කියලා කියන්නේ දිය එකතු කරන්න ඇැතුව කිරිවලින් මහදලා සීරපායස්ධානයක් මේ බුදුරජාණන් වහන්සේටත් මහා සංගරත්නයටත් පූජ කළා ඒවගේම මෙයා දැන් මෙයාගේ කාය බලය මේ තමන්ගේ බල වඩන්ට අදාල පින් අංකරන්ට පටන්ගත මුණවද සැරයටි පූජ කළා ඒවගේම කම්බිලි පූජ කලා මේ වගේ දන්දී මාදීල්ලු මහා බලවඩන පින්කම් කරලා ආය ගිහිල පින්වන්නේ දෙවබුදුව පිතුන. තැන් කාශ බද සසාන නලෝටයිල් අ ගහිලොහ දිපන දෙෙවල දවල බද හන්දර කල්පයක් න දවල නලොට තෙන පිග සතර පයිට වටි න්නේ බලනේ සංගගේ අදසාධානේ පූජකිරීම මහත් පල හනි සභාවය. ඒ පින පින්වන්නේ රකිනවනී අපිව. හිත පහදවාගන ඒකයි කියන්නේ බුද සංගේ අද ස බුදුරජන් වහස දන් පිදුව. ලැබන පිෙනසං කියේයි අප මේේ යයි ඊට පස්සු විින්වා ගෞතම බුදුරජාන් වහසේ පහළ වෙලා පිරිවන් පාපුකාලේ මේ ලංකාවේ ඔන් මෙයා නන්දිමිත්‍රගේ අවසාන ජීවිතය සඳහන් වනෝ. එලා ඉතිං මේ ඒ කාලෙ තමයි මෙයා එපදින්නේ ඊට කලිම්පින් වන්නේ පසුබිම ඔබ දැනගත යුතු එකළ නන්දි මිත්‍ර ඉපද දෙනකොට තිබ පසුබිම ලංකාවේ එ එකල එලා එලාර රජරෝ තමයි රාජි කලි එලාර රජර ඔබ දන්න දමිල රාජ්‍යයෙක් රජ කෙනෙක් මේ රජුරුවට හිටිය මිත්ත කියල සැමී කෙනෙක් ඒ සනමීට නැගෙන කෙනෙක් හිටිය සිතුල් පව්ගව සමීපයි ඉතින් මේ සඳහන් වනවා තුූපුංචයෙන් සිත් පව් කියලා ඒ තුප පන්සි සදහක ලති සිතුල් පවට සිත් පව් කියලා ති සිත් පව් කියන්නේ සිතුල් පවටම කිය තවත් වච. සිතුල් පව සමීපයේ නැගෙන හිරදික් බාගේ නැගට නැගනිර දිශාවට වෙන්න කඩරොද්ද කියලා ගමේ ඔන්න එක කුල පුත්‍රයානන් කෙනෙක් ලඟ ඔන්න දැන් මේ පින් ලකුණු සහිතව නන්දි මිතර මනුලෝටෙන්වා. තින් මේ දරුගේ මේ කුසලානු භාාවක යන මෙයා මේ අයිප දෙනකොටම පින්වත්න්නේ මේ කුසලාන් භාවෙන් දහසක් වස්තු ඉපදනාගෙන. ගෙද රම්මට යිතා අතටයි. බලක සසරේ දන්දීපු අයගේ ජීවිත ඉපදනකොටම එයා වස්තුත් අරගෙනන්නේ. ඉබී පහේ නොනත්තා දන්දිමිත්‍ර එප දෙෙනකොත් එහෙමයි. ඇයි සසරි මහා සංගයට දන්දී ල පින්වන්නේ. බුදුරජන් වහසේ සෑයට කිියාහර පූජ කරලා ශස්තුන් වහන්සට කිියාහර පූජ කල්ලා සංඟයාට කිරියහර පූජ කරලා ඒවගේ කම්විලී සැර ටින ඒක් දේවල් පූජ කරල මේ ඔක්කොම ේතු පලයකට අනුව මේ නන්දි මිත්‍ර ඔන්න මනුලෝටෙන්නේ ඒ සියලු පින්කක් ලොකු මහා පිනකුත් රැස් කරන එනවා පින් අත්න්නේ ද සඳහන් එවා මේ සද්ධර්ම ලංකාරේ හරි අපූරුවොට මෙට මුලින්ම දානේ මිත්ත තමන්ගේ මාමණ්ඩිගි නම අම්මා මාමණ්ඩිගි නම දැම්මා මිත්ත කියලා ඉ මේ දරුව පුංචි කාලෙද හරි අපූරු දේවල් කරපු ගැෙන. බලන මේ සිංහල රටේ හිටපු සිංහල දරූ ංලය තිබෙ මේ අ අපිමාන තම ඔබ දැන ගන්නන්නේ හැබයි පින්කරගෙන අප ජාතියක් සිංහලකයන්. තයබටත් මේ වාහන් හැම්බෙන්නේ පෙර පිනකට පිනති. ඉතින් ලදුරු අවස්ථාවේ මහා බල ඇත්තේ ඒගෙනවා ශක්ති සම්පන්නය කියනවා. කොච්චරද කියන්නේ දෙබවපියෝ දැ මෙයාව මේ මෙයාට ඇවිදින්න පුළුවන් කාල වෙනකට මේ දරුවට මේ දරු පැටියට දෙමපිය දරුවව තියල යනකොට මේ දරුවවා අම්මයි තාතකට දූගෙන ආයිති බත් කොචර බේරල්ලක් කරන්න බැගනට සම්යොතක් සම්මලින් හදපු ජොතකින් ඉ ඉන බැනලා කෙලවර ගලක ගැටකැවෙනවා ඇන්න බැරිගන්න අනීති මේේ දරුවම මේ ඇවිදින්දි ආන්තම් පුළුවන් වෙන කොට පිවන්නේ ආර සම්යොත අරගෙන්ෙන අර ගල දෙපඇත්තර වනවන සම්යොත කඩාගන්න අ ල ශක්තිමත්ලා යනුව හම්මලින් හදපු ඒක කඩල එනවා ඊට පසේ අම්මයි තතාත්ත යි ද ක හිතළ කො කෙල තමන් වැඩ කරන දැන තමන්ගේ කර්මාන්තය ළඟ එතන තිබ්බ මේ මොකදද උන පඳුරක්ගාප පින්වත්න්නේ මෙයා හෙවනි තියල දැනම්මයිතාත්තයි තමන්ගේ කර්මාන්තය කටයුතු කරගෙන යනවා දැම් මේ දරුව මොකද කරන්නේ අම් එහෙම ඒම එෙවෙන තයි තැන ඉන්නෙත් නේ සමල් ලම ඉන්නල පින්න එකත ඉන්න අමාර ඇ මේ අන්දි මිත්‍රගේ පුංචි කාලතී වගේ දූගෙන නවා ද ෙල් අමයි ත ඉ දන ත් පටියක්ක පැනල අයිතන එහට මෙහට පෙල්ලි පෙල්ලි කෑ ගහනවා එතන කටියයුත්තක් ගරන්න දෙන්න කිසි මනුසිට් දැ අම්මයි තාත්ත බෙල මේ හරියන්නේ වර මන්දක් ගත්තා යකට මන්දකුත් තරගෙන ඒක ඉනවටිය දැ මේ දරුවගේ දාලා ඒක උන පන්දරුවග ගැටයහෝ හදර ගැටගෙහුව පින්වන්නේ එතකොට දැන් ඊට වසය අමයි තත්ත ගල උන දැන් ඔන්නනටුතු කරනටන්ගත කරමාමන්තේ දැන් මෙයා අඩ නො මේ දරු පෙටියා මේ මිත්ත මේ දරුපටි අන්ඩ අන්ඩ අඩ ොකදකරී ඇගේ ශක්ති අරං එක පාර ඇත්දා. එංවාත්න අර උන පඳුර ගලෝග නුටටාවනී ගලෝග නඋට ඇවිල්ලා අර වාර මාන්දක දෙ කුුණු විසු වෙලා කැඩිල ගිය ඉතින් එදා ඉඳල තමයි ඒ සම්පටිය වර මන්ද කැඩු හින්ද නන්දිය කැඩු හින්දා න මේ නන්දි මිත්‍ර කියල නමැරෙනවා තිේ නන්දි කියන්නේ වා සම්පටියේට රමන්දට සඳහන්වා මහවන්සේ නන්දිින් චින්දැන භාාවේන නන්දි මිත්තෝ තිසෝ අහු කමසෝ සෝබි වඩ්ඩෙන්තෝ දසනාග බ බලෝ අහු ඉතින් මේ එතැන් පටන් ක්‍රමෙන් වයිසර මුහකුර අයිනකොට ඇත්තු දහදිනෙක්ගේ බලයකින් යුක්ත තරුණෙක් බවට පත් වන. පික්වත්න මේ හැම එකම පිනක හේතුවා පිනක හේතුවා අපි රෝගී වෙලා ඉප දෙන්නත් තැයි අපි සසරයේ කරපු පවක අපි එතක නිරෝග වෙලා ඉප දෙන්නෙත්තැයි. ඒක බුදුරණ දේශනා කළේ කම්ම අස්සකා කර්මය තමාගේදය. කම්ම දායාදා කර්මය තමාගේ දායාදේ. කම්ම යෝනි කර්මය තමයි උපත්තේ එපදන තැනස් ප තීරණය කරන්නේ කම්ම බන්ධ කර්මය තමයි මනු අපේ හැමෝග හැමෝගේම ඥාතියා කම්ම පටිසරණ කර්මය තමයි පිළිසරණ. මේ ජීවිතී වැඩපු පින තමයි මේ විදිර සක් දෙම ජීවිතයගේන. සමර්මනිසු හළගක්වත් වීසලා වැටෙන. සසරය පින්වත්න්නේ තමන් මෙහෙමද මහා දන්දීලනේ ඇබැ ඔබ මේකින් පනිවිටයක් දැනගන්නවා ඒ දැනගන්න පනිවිඩියෙන් ඔබ දැනගන්ට බුදුරජාණන් වහන්ේට සංගේ අවදනිසා දන්පුදනකොට සසරේ කාය බලයනවා ඒවගේ කම්බිලියයාදිය පූජ කලති නවා ඒවගේ සීරපායාස පූජ කලති නවා මේ දේවෙන් කාය බලයා උපද්ද වන්නේ. මේ කොට පනිවිඩයක්ක් ොට මේ කතාපෝත්‍රක් නගරන්නකමක් ඒවගේ පින්වත්නී දැන් ඔන්න අවුරුදු දොළහා වෙනකොට රවාධදපුරයට ගිල තමන්ගේ මාමට සේවය කලා ති සඳහන්න එනවා එකල අන්ුරාධ පුරේ පින්වන්නේ වුලුවක් වගේ තිබ අන්ුරාධපුරියය එලාර කියන හෙලාර කියන දම්මිල රාජ්‍යාවට පස්සේ හජතු ම වට පස්සේ ඒ විහාරස්ථාන ඒවාගේ චෛත්‍යදය කඩා බිඳ දෙම්මකිෙන දෙමළ මිනිස්සු. ඒ දමිල මිනිස්සු කඩා අබිද දෙමකනවා. බිඳ දාල යිටප සඳහනන සද්ධරම ලංකාරේ බෝධීන් වහන්සේලාගේ අතුපතර කපලා. බෝධින්න් වහන්සලාට මළමුත්‍ර කරන් පටන්ගත්තා කියෙන ඉතින් ජස්්‍රී ම බෝධන් වහසලා නොයෙක් දේවල් කරන වෙලා තියනවා ආනඒ කාල පින්වති ඔන් නොය කාල තමයි මිනිස්සු සිංහලයන්ගේ ජී ඇගේ ඇතුළේ තිබ් දෙයක් ජැස්්‍රීම් මහා බෝධී ගැන මඟ අම්ම තාත්ත වල ඒ ජැස්ී මහා බෝධිර කවුරහර මොනාහල් කලොත් මේ සිංහලයන් ඇඟ අභ්‍යහන්තර ඒක එලේ ක කියනෙක් තිබ ඉස්සරේදළම තින් මේ දේවල් නඳදිමිත්‍රත් ඇැහින් දැක් න්දිමිතත් ඇහෙන් දැකල මේ බුද්ධවාසනය මේර් අන්ුරාධ පූරේ මේ තියෙන ශසනෙක දේවල් විනාස කරනවා දැකලා. නන්දිමිත්‍ර හිතනවා මෙන්න මෙහෙමයි. මේ දෙවයේ බ්‍රහ්මනාග, අසුර ගරුන්, ගාන්ධාරයන් දොත් මුදන් කරල වඳදිින ස්වර්ගේ උපත්වල දෙන නිවන සලසා දෙන සරවඥන් වහන්සේ ශාසනය සියල්ලවන්ට කැමති කැමති වස්තු ප්‍රධාන කරන කල්ප රෘක්ෂයක් වගේ. ආනේ කල්පු රුක්ෂය මේ ගිනිීතියලා. විනාස කරන වගේ මේ දෙමලබේ දමිල මිනිස්සු අගෞරෝ කරන අසනවා මේ වගේ අනාචර දැකලා අපි වගේ ස්‍රද්ධාවන්තය උපේක්ෂාවඳල හරිියන්නේ. ඉන්දා ඒකින්ද රාත්‍රිය ගිහිල්දා මේ බෝධ හන්ස ලා සරකින් ඕනි ඔන්න පලන්ඩු ක අපේ මිනිස්ු සිංල මිනිස මිල.ඉති මහබෝ මළේ රෑ රාත්‍රිය ගිහිල්ලර්ම මේ මුත්‍රා කර අසූචි දාන මිනිස්සු දැකල න්ඳදිමිතරමකද කෙරයන්නේඒ එක කුළලකින් ගේ මනුසෑය කකුළු පා අනිත් කකුල ආරන් දෙකට ඉර ීකරන දෙවිවරමක කරන අතුරු දහන් කරනවා. එතක දැම ටිකකාලයක්ැනකට මිනිසු දෙම මිනිසු බයවුන මේ බෝධන් වහන්සේලාට චෛතයට මෙහෙම කර එක හරි භයානකයි යන යන මනුස්්‍යය අතුර දහ වෙනවා මල මිනිස්නේ රජුරන්ට එලා රජුවන්ට ගහිල මේක කිව්වා. එලා රජතු වනි රයා රාක්ෂසය ගුත් නෙමි මනුස්සේගුද්නමි හැබැයි මිනිස්සු ටිකට අඩු කියලා දෙමල මිනිස්සු. මී රටි. කක්ද අත්්බූතයක්නවා හොල ලන්නනකිව. ඉටසි රජුරු මොකද කළේ නියෝගයක් කලා එනම් මේ රහසේ හොරහසි බලන් ඉඳලලා මේ කෞද කරන කලා හොයාගනක පින්ව නිවාග ැරුණ ොකද පි න්දි න්දදිමිතර ගන හොඳද ක්ෂංග සටන් සූරයක් තින් අගල් සටන් සූරේ හැටියට මේ දේවල් කාට නොදරෙනන කරට හරි දක්ෂයි නන්දිමිත්‍ර තින් අන්දමිතර හිතනවා ඇබැයිති මම්මේ කරනද ශාසනනික දෙයක් වෙන්නේ නෑ දෙමල මිනිස්ු විතර අඩුව. එහම් ම මේ බුද් වාාසින නගහහිටන්ට මේ බුද්ධ ශාසය ගන්න පැහැදීමෙන් ඉන්න. සද්ධාවන්ත මේ තරුණ කුමාරවරු දකුණ ඉන්නවා. ඒ ඒයට ගිහිලා උදව කරලා මේ සම්බුද් ශාසනය බලුවන්ට මමත් උපකාර කරන්න ඕණී කියලා නන්දි මීතරන තමන්ගේ අම්මයි තාත්තයි. ඕ දෙමාපියන් කැඳවාගෙන රහුනට ගොස් කුඹු බන්නම් ගම ඉඳලා කාවන් තිස රජ්ජුරුවන් ආයුද සාලාවය හිදා ආයු ආයුද බලඩ වෙලාවට නන්දි මින්ත නම් යෝධය නන් කෙනෙක් ඇවිල්ලා කියලා පණ විඩයවා තිං රජ්ජුරුවන් හොඳ ඉහෙනං එන්න කියලා කොහේ ඉඳල දාවිකි හවවා එතකොට කියනව කාපු සීලු කටයුතු කිව්වා රජතුමනීම මේ අන්්ඩාධපුර ජයිස්්‍රී මහා බෝරජාණන් වහන්සේට හදි කරන්න පටන්ගරම් මේ අනිත් මේ දෙමල මිනිසු. ඉතින් මේ බුද්ධ ශාසනය විනාස කරට ලෑස්තින්නේ. ඒකන්ද රජතුමනි ඒ බලලාන්න්නට බැරිතැනයි ඔබතුමා ගාවටාව කියල කිව රජු ටපස නන්ධමිත්‍රට කඩුවත් දුන්න සක්තිය ොඳදකිර බලන්නන කඩු එහෙනම් මහත්තයල දෙන්න කියලා. නන්දිමිත්‍ර මහත් ගෑව පගන්නේ කඩුව කොච්චර මහද කියන්නේ මේ මහා කළුගල් පර්වතයකට ලොකු ගලක් එක පාරි හැහුර කෙසෙල් කදක් වංගෙනවාගේ කෙලින්ම දෙකට පින්න. චර මහතක් ැදව ති රජු හර සතුරුුණාකාහවුණු දස දහසක්දීලා මේ වීදී මහායක් හදලා පරිවාර් ජනය අදීලා නන්දි මිතර සියලු සැප සම්පද්දීලා අනාගතේ දොට කැමු රජුරුවන් යුද්ධට ඔන්න කාවන්තතිස රජ්ජුරු සැලැස් මහතනෝ. තයට මේ ගෙන ලොකු විස්තරයක් දන ගැනපුල මහන්සේ කියවොත් මහවන්සේ ටීකාව කිවොත් එවගේම තූ පවන්සේ කියවෝොත් සධර්ම ලංකාරයේ මේ පුංචි සුළු කොටසත් තමයි විස්තරන්නේ ඊට පසි පින්වන්නේ නන්දි මිත්‍රයෝදයා දැන් අවසාන යුද්ධ සදහන යුද්දෙ පුංචි කොටස සධහන්නන සබ්ධර්ම ලංකාර දුටු ගැමටු අජුරෝ මේ දැන් යුද්ධ කරන්න පටගන්න මියගුණේ හහිදල දෙමල කඳවුරු මේ පැහැර මහාහ සටන් කරමින් ගොස් විජිත පුරේ විජතපුරේ තමයි පින්වන්නේ එලාරගේ මහා විශාලම් බලකුටු. එකකම අති බිසු තැන. මට බහෝ කාලයක් ගයාා මේ ජිපුර අල්ලන්ට ඉතින් ඒ විජිතපුරයේදී කණ්ඩල නම් ඇතරජහුගේ දෙදලගෙන මේ දෙදළ උඩට නැගලා නන්දි මිත්‍ර උක්කු ඩියගඳ ගැෙන ඇතාට කිවවා හොඳේ උස්සන්න කියලා උස්සලා ඒ ඇ දල දෙක තුළ ඉඩ ඉදගෙන නන්දි මිත්‍රනු කොදරන්නේ මා හයින් කෑගැවවා තොර දෙමල මිනිසු භාවිලා කියයා ගෙන ජිපුර කොටු ඇ හිට යුද බටයෝ යුද බටයෝ බයුනාගන බදෝෂන් දෙමුුණුන් ැති ගන්න එදවස්ම විජිතුපුර යුද්ධයට වැැද සටන් කරනවා කිව්වා ඊට පස කණ්ඩුල් හැතා කඩුල් ඇතමකොදකළේ විජිතුවරම මහා යකට දොරස්ම ගිහිල පින්වන්නේ බිඳ බිඳ බිඳිනකොට පින්වන්නේ ඒ මේ දොරේ තිබ උලු හවු විශාල යක දොරේති විශා උළු හු සේරම් කඩුල ඇතගේ ඇඟට වැටෙන තිබ්බි නන්දිමිත මදර පැල්ලා ඒ සේල්ලමයින් කරලා කඩුල් ඇතට ඇදදුන. පසි නන්ඳමිතර හිතුව මේ සතෙක් ඇර පුදරකින් මයන්නනෑ කිය ල නන්දිමිත්‍රකද කළේ මමම මගේ බාහුවෙන් මේ කඩලා බිත්්ති කඩලා යනවා ඇතුළට යනව කියලා මේ අටලොස් ලියන් උස ලෝහ පවුර තමන්ගේ ර හ උරෙහිසින් තමයි බින්ඳදි කියනවා. බිඳලා නුවර මැද ඇතුල්ට ගියා කියීමවා. ඉති මහා ගල් ගල් සැකක් කරගෙන අතින් චප්ප කර මිනිස්ස ගිය කියනවා පිත්. හොමගේහි ලන්ඩරාධපුරේ දුටගැම රජුරෝ එක්සහිසත් කරනකොට නන්දි මිත්‍ර මෙහෙම මෙහෙම දෙමල කසල පහකොට රජරුවන්ට රාජ්‍යකගෙන් දුන්නා කිය සඳහන්නක ඉති රජ්ජරෝ ලංක රාජ්‍ය එක්සේ සත් කරලා අන්ඩාධ පුර නොවර වසනකොට නන්දි මිත්‍ර නම් යෝධයනට බොහෝ සැපසම්පත් දුන්න කියනවා ඉඩ පසේ දැදුරු හොයින් එතර දරදු දැදරුවයින් එතර ත තිබ බත්ගම් සියලු ගම් තමට බද්ගම් කල දුන්නකෙන එකනෙ සියලු ආද මාර්ග තමන්ට එන විදියට නන්දිමිතට එනවිදියට ඒක නායකත්ය දිට දුන්නකිෙනු ඉක්විති නන්දි මිත නම්යෝ යන ද්ගමට ගොස් ැදරෝහෙ සමීපේ තමන් නමී නන්දිමිත්‍ර නම් රජමහා විහාරයක් කරවා පින්ගදි මේ ඔක්කොම කළේ තමන්ගේ ජීවිතය සැපත් කරන නෙමි සම්බුද්ධ ශාසනය ආරක්ෂකරන අධහසෙන් පව සම්බුද්ධ සාාසනය අදහ ආරක්ෂා කරන අදහසින් යුද්ධ උරු දවසම එදාම පින්වන්නේ. බුද්ධ සාාසනය වෙනුවෙන් සෑවල් බෝධීවල් හදන පටන්ගත්තගෙන. දැන් තමන් අතින් මේ ප්‍රාණගාතය සිද්ධ වුණානේ ද සාමානනි කෙනෙක් අපේ අතින් වැරදක් ුණනාම ඒක ගැන දිව වැරදදුනාගේගේ පසුතඇ විත වීනගෙන කරන පින්වන්නේ. දැ මේ යෝදය ක් කලේ හැබැයි පසුතෑන ඉදිර ෙමෙයි ඒක හිතේ අධ්‍යිෂ්ඨානය තිබේ සම්බුද්ධ සාසන ජීවිතවත් ගත්තනේ තමන්ගේ සපසම්පත්තාත් හිතුවෙන. එහෙම කරලා තමන් පටන්ගත්ත මේ බෝධීන් වහන්සේලාට ඒගේ සෑවල් හදන්ට රට සස්්‍රීත කරන්තම පටන් රත නට පස්සේ ඉතින් නන්දි මිත්‍රර නන්ද්‍ර මිතරනම රජමහාවි හරක් හැදවක්කිෙන. මෙසේ ඒදැම් පටන් බොහෝ දානාධ පින්කංකොට ආයු කෙලවර පින්වන්නේ දෙවුලුඋපන්නක් ෙන තිය අවසානි සඳන් නන්දි මිත්‍ර අවසාන ොතේ නන්දිමිතට තක් වෙනවා මේ දෙමල්ලු මරපුයගේ එකින්ද හිතකුඩාක් දුක්කුණා ෙනවා. එදුර පින්ගදි රහන් වහන්සේලා න්දි මිතරගේ හිත හැදවානවා. නන්දිමිතර කිව්ව කියෙනව නන්දිමිත්‍ර ඔබ මේ මෛත බුදුරජන් වහන්සේගේ බුද්ධ සාාසන අසු මහාශ්‍රාවකයන් වහන්සලගේ එක්කෙන. ඔබ මේනට පාර්මිදම් පොරල්ල ඉවරයි. ඔබේ මේ අවසාහන ජීවිතය. ඒකන්ද නන්දිිමිත්‍ර ඔබ බුද්ධවාාසනට යුසදුන්නේ කාගෙවත් ආයුස ගත්ත නෑ කියලා හිතනකෙවා. ති නන්දමිත්‍ර හර සතුරුණා නන්දිමිත්‍ර පින්ව නිගෙහිල්ල තුසිතය තමයි පපතිනි දැ මේමනකට න තු සිත කියය දිවලෝක. ඉතින් මේ සඳහන් එවා බලන්න කියෙනවා මේ නන්දිමි්‍ර බොහෝ පින්කංකට ආයයි කළ දෙවල උපන්නකිෙනවා. මෙසේ සියලු දනු ශිල්ප ආදිය දක්ෂූ මහා යෝධය පවා මහත් බල ඇත්තිමි කය ශක්ති සම්පන්න්න වෙමි කියලා අභිමාන මදය ඇතිකරගත් එෙනෑගේෙනවා. ලෝක ශාසනය සම්බුද්ධ ශාසනය දියුණු කරට බොහෝ කුසල සම්පාරයෙන් රැස් කොට ගෙන සකළ සම්පාතියගින් සමුද දෙවල උපන්නකිෙන. හරි ලස්සනයම මේ අවසානයට කියන මේ කතායි ගතයුතු සාරය තද්ධමලංකාරේ මොකක්ද කියන්නේ ඒවන් මහාතාම බලූප පන්නා කතුපාසානතාම මදම් පහාය කරුන්ති ලෝකස් සචශාසනස්ස අත්තං සුද්ධහිමාපි තතා කරෙය බලන්න කියන මහත් වූ බල ඇත්තිමි ඉතා ශක්තිසම්පනයින් කෙන අභිමාන මදය හැර ලෝක ශාසනය වර්ධනය කිරමින් බොෝ කුසල සම්භාරයන් රැස් කොටගෙන සකළ සම්පත්තියෙන් සමුදධූ දෙවුල උපන්නා එබැවින් නුවනැති සද්ධාවන්ත සත්පුරුෂයන් විසින් එපරිඉ්දිම ලෝක ශාසනය ආරක්ෂවෙහි එදී අප්‍රමාදී කුසල සම්භාරයන් රැස් කළ යුත්තය ඉතින් පින්ගදි මේ හැම එකක්ම සසරේ පිනකට උපදින් දේව. ඉතින් දවසක් ඇවිල්ලා භාගිතුන් වහන්සේකින් මේ තරුණු පුතිෙක්ක ඇවිලාහනවා සමහරයි මේ ලෝක ඉපදෙනවා ධනවත් වෙලා සමහරයි දුප්පත් වෙලා සමහර ලස්සන වෙලා සහරයි ඇත වෙලා සමහර ප්‍රඥාවන්තයි සහරයි ප්‍රඥාවන්තේ නේ දුස්ප්‍රාඥයි. සමහරයි හවම ලස්සන වර්නීෙන්යුක්තයි සමහරයි දුරුවරණයි සමහරයි බොහෝ ලෙඩ සමහරයට බොෝ ලෙඩෙ නෑ නිරෝගී ති මේකට හේතුූ භාගදනසිකින් ඇහුවා. තින් ඒල භාගිනසි දේශනා කළ කම් අස්සකා කර්මය තමාගදය කම්ම දායද කරමේ තමයි දෑවිද. කම්ම යෝනි කර්ය තම උපත්ති ස්ථාන කම්්ම බන්ධු කර්මය තම ඥාතිය කම්ම පඩිසරණ කර්මය තමයි පිළිසරන්න. යංකම්මන් කරිස්සාමි කල්්‍යා නංව පාපකන්වා යම් යහපත් කර්මයක් කළොත් පාපකි කර්මයක් කළොත් ඒක තමයි ඊළගේ ජීවිතර ගෙනයන් තින දෑවවෙද තින් පින් අඳමින් කතාපූති බලන්ට බුදුරජාණන් වහන්සේ දසා සංගය වුදුසා දම්පුදුපු එක සසරයම් නිරෝගි බවරට දෙවියන් අතරගෙනනිචා ඒවගේ මරෝගි ශක්තිමත් ත්මවාග තමට ලැබුණ මනස් ජීත්‍රප දෙෙනනකට ති මේ හැම දෙයක් මේ බද්ධවාසනකින් දමයි. තිය බුද්ධවාසනය ඔබ ඔබ ඒ තුනරුවන් සරණ ගිහිල්ලා තිවිදරත්න සරණ සිහිකරකර සාස්තු වස ගුණමිනෙහිකරකර කුසල්ම තමයි ජීවිත රැස්කන්නවන ඒනා තමයි පින්වත් මේ ජීවිතයක් ජයකන දෙවියන් අතරත්ගේ ලෙප දෙෙන්නේ ඒ කුසලයට පිනට ඔබට පුළුවන් ඒ පිනට පුළුවන් ඔබ පින්වත්න්නේ සුගතිර ගෙනියන් විතරන්නේ ඒ අමාමා නිවනරක්ගෙනට තිය ඔබ මේ කතාාව තයුතු දේ තම. අපේ ජීවිතයට පින කුසලේ කියනදේ අත්‍ය අවශ්‍යයි. යකම දානය සීලයේ භාවනාව කෙනදේ අපේ ජීවිත තිබියයුතුයි තිං ඔපට මේ කතාපුත ඒකාන්තේම ජීවිතයට පින්දහම්මලින් පුරෝගන්ට ඒවගේ ජීවිත ධර්මය හැසරින්ට වගේ මේ ජීවිතය සදහතා දැම් බලන්න පින්වත්න්නේ මේ පින්වත් අය මෛත්‍රයේ බුද්ධ වාසනය තානාන්ත්‍රවලට පෙරුම්දම් පුරාගනාපු අයඒ සසර මේ යුද්ධ කියනහිදා. ඇන්නක ම ජීත වන කදර බාද. තිඒ අපේ ජීවිත චතුරාර් සත්‍යය ධර්මය අබෝධ කරනකං අපට මේ සසල් ලොකු අනතුරක්තිේනවා. ඒ අනතුර පින්වාත්න්නේ අපි තේරුම් අරගෙන චතුරාර් සත්ත්‍යය අබෝධ කිරීම පිනිස්ස විීරගන්න ම ජීත පින් දහම් රැස්ක කරටවන. තිඔට මේ කතාබෝත ජීවිතර පින් දහම් රැස් කරගෙන චතුාර් සත්‍ය ධර්මය අබෝධකට නිත්‍ය මංගල පරම සුන්දර අමාමහ නිවනිින් සැනසිටම වාසනාවූ ධවීවාසාධසා සාදු ඇම දිනනාට දිරවාන්සන්නයි නමමුබු යි